समन्तचक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अर्हतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अर्हतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अर्हतो सम्मा सम्बुद्धस्स श्रद्धावन्त වාසනාවන්ත පින්වතුනි හිරු ටීවී ආයතනයේ මිහිමිදිරි පාන්දර සද්ධර්ම ශ්‍රවණය කරන පින්වත් ඔබ සියලු දෙනාම මේ වෙලාවේ බොහොම ගෞරවාදරිනුක්තව ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්නේ සියලු දෙනාම අදත් තමන්ගේ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න ආරම්භ වෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් ශ්‍රවණය කරමින් දවසේ ආරම්භුමට සූදානම් වෙනවා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් උතුම් ආර්ය සත්‍ය ඒ වගේම උන්වහන්සේගේ බුදුවරුන්ට පමණක් ආවේනික වෙච්ච ඒ සියලුම බුද්ධ ඥානයන්ගේ බලය ගුණය සිහිපත් කරලා මේ වෙලාවේ මිහිමිදිරි පාන්දර අපි ඔබ සියලු දෙනාටම දවසම සුබ වේවා සියලු කටයුතු සාර්ථක වේවා සියලු දෙනාගේම සියලු පැතුමන් ඒ ආකාරයටම ඉෂ්ට කරගන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා බොහෝ දෙනා ජීවිතේ ආපස්සට හැරිලා බලනකොට බොහෝ දෙනෙක් දුක් වෙනවා. අනේ මට තරුණ කාලේ මම මෙච්චර කාලයක් ගත කළා මේ ගත කරපු කාලයේ සීමාව පුරාවටම අනේ මට යහපත් දේවල් සිද්ධ කරගන්න නොලැබුණානේ කියලා. ඒ වගේම මට මගේ යුතුයකම් කරගන්න බැරි වුණානේ කියලා බොහෝ දෙනෙක් දුක් වෙනවා. අපි දකිනවා සමහරු ඒ අයගේ දෙමව්පිය අභාවයට ගිහාම සමහර වෙලාවට ඒ අයට දුක් වෙනවා. අනේ අම්මා ඉන්න වෙලාවේ තාත්තා ඉන්න වෙලාවේ මට යමක් කරගන්න බැරි වුණානේ කියලා. ඒ අය වෙනුවෙන් මට මගේ කාලේ වෙන් කරගන්න බැරි වුණා කියලා බොහෝ දෙනෙක් දුක් වෙනවා. ඒ නිසා අපි හැමතිස්සෙම සිහිපත් කරන්න ඕනේ මේ මනුස්ස ජීවිතයේ ඉතාමත් දුර්ලභ ලබාගත් අවස්ථාවක්. අපේ ආයුෂ ප්‍රමාණය ඉතාමත් කෙටි, ඉතාමත් දුර්ලභයි. මේ කෙටි ආයුෂ ප්‍රමාණයේදී අපි නිරන්තරයෙන්ම අපේ තියෙන යුතුකම් ඉෂ්ට කරමින් ඒ වගේම අපිට මේ මනුස්ස ජීවිතයේ ගත කරනකොට ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම වර්ධනය කරමින් අපිට පුළුවන් ආකාරයට ලෝකයේ සියලු සත්වයාටම සිත සලසමින් යහපත ශාන්තිය පිණිස අපේ ජීවිතත් සාර්ථක කරගෙන කටයුතු සිද්ධ කරන්න. ඒ නිසා මිනිස්සු මේ මිනිස්සු හැටියට කාලය ගත කරනකොට මේ ගත කරන කාල සීමාවේදී හැමෝටම මිනිස් චරිතයක් රඟපාන්න බෑ. දැන් අපි ගත්තොත් එහෙම අද දැන් මේ වෙලාවේ ඉඳලා අද සන්ධ්‍යා කාලෙ වෙනකම් ඔබේ දවසේ කටයුතු වැඩ කරනකොට ඔබ සමහර වෙලාවට මේ ධර්ම ශ්‍රවණයෙන් පස්සේ තීරණය කරන්න මං කොයි වෙලාවේද මනුෂ්‍ය චරිතයක් රඟපෑවේ මං කොයි වෙලාවේද අමනුෂ්‍ය චරිත රඟපාන්නේ කියලා ඔබ සිහිපත් කරගන්න ඕනේ. එහෙම හිතාගෙන අනේ මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතේ මං දවස පුරාවටම මිනිසෙක් හැටියට ඉන්නවා. දවස පුරාවටම
දෙවියෙක් හැටියට දෙවඟනක් හැටියට කාලය ගත කරනවා කියලා කල්පනා කර ගන්නට ඕනේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස්සුයෝ මනුස්ස ලෝකයේ හිටියට ඒ අය සමහරලාවට හරියට තිරිසන් වැඩ කරනවා කියලා. උදේ නැකිට්ට වෙලාව ඉඳලම ඒ අය සන්ධ්‍යා කාලයට යනකම්ම සමහරලාවට ගත කරන්නේ මනුස්ස චරිතයකින් නෙමෙයි. මනුස්ස කයක් තියෙනවා. ඇහැ කනනාසී දිව ශරීරයේ තියෙනවා. එහෙම තිබුණට ඒ අය වැඩ කරන්නේ හරියට සත්තු කරනවා වැඩ වගේ. දැන් අපි දන්න චරිතයක් තමයි සතෙක් තමයි ප්‍රසිද්ධ නරියා කියන චරිතය. ඒ සත්වයා හරිම කපටී කියලා තමයි ලෝකේ හැමතැනම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි සමහරවිට මේ ওই ස්ථානවල වැඩ කරන්න ආයතන වලට යනකොට අපිට පේනවා මිනිස්සු හරියට කපටී, මිනිස්සු හරියට වංචා කරනවා. කඩේකට ගියාම බඩුවක් මුට්ටුවක් ලබා ගන්නකොට අපිට හරියට කපටිකම් කරනවා. මේ නිසා ඔබ සිහිපත් කරන්න, ඒ වගේ ඔබ යම් කටයුත්තක් සිද්ධ කරනවා නම් ඔබ මනුෂ්‍ය චරිතයෙන් ඊටාම පහළ මට්ටමට ගිය මනුෂ්‍ය තිරස්චාන කියන චරිතේ රඟපාන්න කියලා. එනිසා ඔබ දවසම අද කටයුතු කරන්නේ තිරිසනෙක් වගේ. ශරීරය, ඇහැ කනනාසය මේ හැම දෙයක්ම තිබ්බට ඒ හැම එකේම තියෙන්නේ ඔබේ චරිතයේ හැම දෙයක්ම තිරිසන් ගති ලක්ෂණ තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි තවත් සමහරු ඒ අයගේ ගති ලක්ෂණ හරිම රෞද්‍රයි. ඒ රෞද්‍ර ගති ලක්ෂණ හැමෝටම ප්‍රියමනාප නැහැ. ඔබ කතා කරනකොට, ඔබ ඇවිදිනකොට, ඔබ ඔබේ අනිත් වැඩ කටයුතු සිද්ධ කරනකොට ඒක අනිත් හැම දිනාටම හරිම පීඩාවක් ගෙන දෙන දේවල් තමයි කරන්නේ. දැන් සමහරලාට උදේට නැගිට්ටට පස්සේ නැගිටලා ඒ ඇඳෙන් නැගිට්ට වෙලාව ඉඳලා හරියට දවසම කෑ ගහනවා. තමන්ට අවශ්‍ය කරන දේවල් ළඟට ගෙනත් දෙන්න කිය කී කෑ ගහනවා. එහෙම ඉල්ලනකොට ඒ අයට මේ සුභවාදීව යහපත් මෛත්‍රීන් කරුණාවෙන් ඉල්ලන්නේ කෑ ගහලා ඉල්ලන්නේ. ඒ නිසා ගෙදර අය සමහරලාට බලාපොරොත්තු වෙන්නේ අනේ මේ මිනිස්සයා ගෙදරින් යන්නේ කොයි වෙලාවෙද කියලා. ඒ නිසා ඒ චරිත සමහරලාවට හරිම තිරිසන් චරිත. ඒ අය හරියට අනිත් අය පහත් කරලා සරකන්නේ. පහත් විදිහට තමයි අනිත් අයගෙන් වැඩ ගන්න. සමහරු අපි දකිනවා සමහර දරුවෝ අම්මට තාත්තට කතා කරන්නේ ඒ වගේ තමයි. තේක ළඟට ගෙනත් දෙන්න ඕනේ අම්මලා. ඊළඟට ඒ අයට අවශ්‍ය කරන දේවල් ඔක්කොම ගෙනත් දෙන්න ඕනේ. ඊට පස්සේ ඒකේ මොකක් හරි අඩුවක් වුණොත් එහෙම, වෙලාවේ අඩුපාඩුවක් වුණොත් එහෙම, මට එක මාතාවක් ඇවිල්ලා පහුගිය දවසක සඳහන් කළා. ඒ පුතාට හැමදාම උදේ පාන්දර නැකිල්ලා බත් මුලක් බැඳලා දෙනවා. ඉතින් මේ අම්මා ඊට ඉස්සෙල්ලා දවසේ අවශ්‍ය කරන දේවල් සූදානම් කරලා මහ පාන්දර නැකිල්ලා පුතාට මේ අද දවසේ හොඳට බඩ පිරෙන්න කන්න, ඒ වගේම පුතාගේ වැඩ කටයුතු කරන්න ශක්තිය ලැබෙන්න කියලා හිතාගෙන ඒ ආහාර පාන සකසනවා. ඒ සකසනකොට දවසක් පුතාට පරක්කු වෙලා, මහා වෙලාවක් නෙමෙයි පුංචි වෙලාවක්, ඒ විනාඩි කීපය පරක්කුණා. එයාට බස් එක මගහැරෙනවා. එයාගේ ඊළඟ අනිත් වැඩ කටයුතු ඔන්න දවසම ප්‍රමාද වෙනවා කියලා එදා අම්මට නොසෑහෙන දොස් කියලා. ඒ නොසෑහෙන දොස් කියපු එක දුරදිග ගිහිල්ලා තියෙන්නේ ඒ ළඟ තියෙන අනිත් පුංචි පුංචි ගෙදර තියෙන අනිත් බඩු මුට්ටුත් පොඩි කරලා කෑ ගහලා තමයි ගෙදරින් ගිහිල්ලා තියෙන්නේ. ඒ ගිය දරුවා දවස් දෙක තුනක් ගෙදර ඇවිල්ලා නැහැ. ඉතින් මේ අම්මා බොහෝම දුක් වෙනවා. මේ මම මේ විදියට බොහොම කරුණාවෙන් දරුවා වෙනුවෙන් කරන වැඩ අපේ දරුවට පුංචි විනාඩි කිහිපයක් ඉවස ගන්න බැරි වුණා කියලා. ඒ නිසා සමහරලාට ඔය බොහොම ආදරෙන් ලෙන්ගතුකමෙන් ඡායාරූප අරගෙන ආදරෙන් ඉන්නවයි කියන අය ඒ ඡායාරූප ගන්න වෙලාවට විතරක්, එහෙම නැත්නම් ඒ අයගේ යම් යම් වැඩ කටයුතු කරන වෙලාවට විතරයි ඒ ආදරයේ සෙනෙහස කරුණාව මෛත්‍රිය මනුෂ්‍ය ගුණ ධර්ම තියෙන්නේ. එතනින් විනාඩි කිහිපයක් සමහරුන්ට ඉවස ගන්න බැරි වුණාම මිනිස්සීන්ට තියෙන මනුෂ්‍ය ගති ලක්ෂණ දුර වෙලා යනවා. තිරිසන් ගති ලක්ෂණ ඉස්මතු වෙනවා. නිසා ඔබ කල්පනා කරන්න, ඔබ එහෙනම් අද දවසේ මොන චරිතයක් රඟපානවද කියලා. ඔබ අද ගෙදරින් නික්මලා යන්නේ ආයතනයක වැඩ කරන්න නම් අපි ධර්මානුකූලව හිතන්න ඕනේ. මට ඕන විදියට මිනිස්සු පාලනය කරන්න බෑ. අද එන ඊයේ hina වෙච්ච එක්කෙනා සමහරලාවට අද මගෙත් එක hina වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඊයේ හොඳට උදව් පදව් කරපු කෙනා අද උදව් නොකර ඉන්න පුළුවන්. ඊයේ ඔබ වාහන බස් එකේ යනකොට හරියටම වෙලාවට ඒ වාහන ආවට අද බස් එක මගහැරෙන්න පුළුවන්. එහෙම වුණත් ඔබ ඉවසීමෙන් ඉන්න ඕනේ. ඔබ ආරක්ෂා කරගත යුත්තේ ඔබේ සිතයි. ඔබ ඔබේ සිත ආරක්ෂා කරගත්තොත් ඔබට අද මිනිසෙක් හැටියට ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඔබට අද තිරස්චාන ගති, තිරිසන් ගති ඉස්මතු වේවි. ඒ නිසා පින්වත් ඔබ
කල්පනා කර යුත්තේ අද එහෙමනම් මං තරහ නොවි ඉන්නවා කියලා. ওই තරහව පිළිබඳව කතා කරනකොට මිනිස්සු සමහර වෙලාවට කාලය ගත කරන්නේ හරියට නිරේ ඉන්න නිරිසත්තු වගේ. ඒ කියන්නේ නිරියේ ඉන්න නිරිසත්තු නිතරම හරිම ද්වේෂයෙන් ඉන්නේ. හරිම කනස්සල්ලෙන් පීඩාවෙන් ඒ වගේම කායික මානසික බොහොම ශක්තියෙන් හීන වෙලා ඉතාමත් වෛර චේතනාවෙන් සංසාරගත වෛර වලින් ඉන්නේ. ඒ නිසා එවැනි චේතනාවලින් ඉන්න සත්වය වගේ සමහර මිනිස්සු කාලය ගත කරන්නේ. උදේ නැගිට වෙලාවේ ඉඳලා තරහින් පුපුර පුපුර ඉන්නේ. කුස්සියට ගියත් ඊළඟට මූණ හොදන්න ගියත් අනික් අනිත් තමන්ගේ වැඩ කටයුතු කරන්න ගියත් සමහර වෙලාවට තරහ වෙනවා, රණ්ඩු වෙනවා, කෑ ගහනවා, බඩු පොලේ ගහනවා, පුංචි පුංචි දේවල් වලට. මෑතකදී අපි දැක්ක පත්තරේ එක්තරා දැන්වීමක දාලා තියෙනවා. එක්තරා ඒ මාතාව එයා උයන ආහාර වේලට වැඩියෙන් ලුණු වැටුණා කියලා ඒක තරහ වෙලා ඒ ගෙදර තියෙන බඩු මුට්ටු පොලේ ගහලා ඒ නෝන වෙනුවෙන් පොලිසියේ පැමිණිල්ලක් දාලා තිනවා මට හරියට කෑම සකසන්නේ නැහැ කියලා. ඒ නිසා මිනිසු මෙන්න මේ වගේ හරිම දුර්වල මානසිකත්වයේ ඉන්නවා. එහෙම ඉන්න අය හරියට නිරේ ඉන්න නිරිසත්තු වගේ. ඔබ කල්පනා කරන්න මං අද දේශ සහගතව ඉන්නවද කියලා. ඔබ දේශ සහගතව ඒ වගේම කරුණාවක් මෛත්‍රියකින් තොරව ඔබ ඉන්නවා නම් හරියට නිරේ ඉන්න නිරිසතෙක් වගේ. නිරේ ඉන්න නිරිසත්තු අර මං මුලින් කිව්වා වගේ හරිම තරහෙන් ඉන්නේ. එහෙම සිත්වලින් ඔබ ඉන්නවා නම් ඒවට කියන්නේ ධම්නස් සහගත ද්වේෂ සහගත සිත් කියලා. එවැනි සිත් දෙකක් අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ. ඒ දේශනාවදී සඳහන් වෙනවා දෝමනස්ස සහගත පටිග්ග සම්පයුක්ත අසංකාරික සිත. අනිසිත තමයි දෝමනස්ස සහගත පටිග්ග සම්පයුක්ත සසංකාරික සිතයි කියලා. එතකොට මේ තරහවක් උනාට පස්සේ මිනිස්සු සතුටින් තරහ වෙන්නේ නැහැ. මිනිස්සු නිතරම තරහවක් එනකොට මේ කයේ ඉඳලා අපේ රෝම කූප කලාප ඉඳලා රූප කලාප ඉඳලා හැම එකක්ම වික්ෂිප්ත භාවයට වෙනස් භාවයටපත් වෙනවා. ඒ රූප කලාප වෙනස් වෙනකොට ලේ ධාතු කළු පාට වෙනවා. ඒ කළු පාට උනාට පස්සේ ඔබේ තියෙන වර්ණය අවර්ණ වෙලා යනවා. එහෙම උනාට පස්සේ ඒක හදවතටත් දැනිලා හදවතෙන් නැගින හැම සිතුවිලි තරංගයක්ම දේශසහගතව පිට වෙනවා. ඒක මේ වායෝ තලයට මුසු උනාට පස්සේ මේ අවට ඉන්න යම් සත්ව කොට්ටාශයක් ඉන්නවනම් ඒ අයටත් ඒ තරහව දැනෙනවා. ඒකනේ අපි කියන්නේ එයාගේ දිහා බලලා, එයාගේ මූණ බලලා, එයා හැසිරෙන ආකාරය දිහා බලලා මේ මිනිස්යා නම් දැන් තරහ වෙලා ඉන්නේ, දැන් නම් කතා කරන්න හොඳ නැහැ කියලා. ඒ කියන්නේ එයා ඈත හිටියත් එයාගේ තරහවේ තියෙන ඒ තරංග අපිට දැනිලා තියෙනවා. වචනයක් කිව්වේ නැති වුණාට එයා රවල බලනකොට, එයා මූණ කනස්සල්ලෙන් ඉනකොට ඒක දැනෙනවා. එහෙම ඉන්න ඔබ සියලු දෙනාම ද්වේෂයෙන් ඉන්නවා නම් හරියට නිරේ ඉන්න නිරිසත්තු වගේ. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඕනේ අද මම අද දවසේ තරහ නොවි ඉන්න වෑයම් කරනවා කියලා. එතකොට තරහ නොවි ඉන්න ව්‍යායාමයක් කරනකොට, වීරයක් වඩනකොට ඒක ඔබට සසර පුරාවටම වඩන පාරමිතාවක් වෙනවා. බොහෝ වෙලාවට අපිට ඉවස ගන්න වෙනවා ඔබේ වැඩ කටයුතු කරනකොට, පාසලේ වැඩ කරනකොට, ඊළඟට අනිකුත් මේ බාහිර දේවල් සිද්ධ කරනකොට ඔබේ ඉවසීම ඉහළ ආකාරයට තියෙන්න ඕනේ. ඊළඟට තවත් සමහරු ඉන්නවා මනුෂ්‍ය ප්‍රේත කියලා කියන්නේ. ඒ මිනිස්සු ගෙදර හැම දෙයක්ම පිරිසිදුව ඉන්න තිබුණත් පිරිසිදුව ඉන්නේ නැහැ. සබන් තියෙනවා, අනිකුත් දේවල් තියෙනවා, එහෙම තිබ්බත් එයා හරියට නාලා පිරිසිදු වෙලා ඉන්නේ නැහැ. එයා හැමදාම අඳින්නේ එකම ඇඳුම, ඒක හොදගන්නේ නැහැ, ඒක ගඳ ගහගෙන ඉන්නවා. එයාගේ කුස්සියට ගියාම ඒ කුස්සිය හරිම අපිරිසිදුයි. ඊළඟට වැසිකිලි කැසිකිලි ගත්තාම, කාමරේ ගත්තාම ඒ හැම එකක්ම හරි අපිරිසිදුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට දේශනා කරන්නේ අපහැදුණු කෙනාගේ සිත් පහදින්න ඉන්නේ කියලා, පැහැදුණු සිත් කෙනාගේ සිත් තව තව පැහැදෙන ඉන්න කියලා. ඒ නිසායි අපි කියන්නේ ගෙවල් දොරවල් හරියට පන්සලක් වගේ තියාගන්න කියලා. විහාරස්ථාන ලස්සන කරගන්න ඕනේ. ඒ වගේම තමයි ගෙදරත් බොහොම පිරිසිදුව තියෙන්න ඕනේ. විශේෂයෙන් ඔබේ කුස්සිය, ඒ වගේම කාමරේ, ඔය දරුවෝ, මේක අහගෙන ඉන්න ධර්ම ශ්‍රවණය කරන දරුවෝ, උදේ නැගිට හැටි ඔබේ ඇඳ හදන්න සූදානම් වෙන්න ඕනේ. නැගිටපු හැටි ඇඳේ රෙද්ද හදන්න ඕනේ. ඊළඟට ඔබේ පොත් මේසේ ඒවා පිළිවෙලට තබන්න ඕනේ. අවශ්‍ය කරන තැන්වල ඒ බඩු මුට්ටු තියලා තියන්න ඕනේ. ආන්න එහෙම තිබ්බහම ඔබේ පිළිවෙල, ඔබේ පිරිසිදුකම, ඔබේ පවිත්‍රතාවය ඉස්මතු වෙනවා. ඒ නිසා අද ඔබ කල්පනා කරන්න මේ දේශනාව සිද්ධ කරන ඔබට බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය සැලසෙනවා නම්,
ඒවගේම තමයි ඔබට තුනුරුවන්ගේ රැකවරණය සලසා ගන්න දෙවියන්ගේ ආශිර්වාදය සලසා ගන්න නම් ඔබ ඔය කියන ගති ලක්ෂණ වලින් දුර වෙන්න ඕනේ. මනුෂ්‍ය තිරස්ඨාන, මනුෂ්‍ය ප්‍රේත, මනුෂ්‍ය නීරයික. සමහරුන්ට ප්‍රේත ගති තියෙනවා. පෙරේතය කියලා කියන්නේ ඒ අය සමහර වෙලාවට මිනිස්සු දැක්කහම ඒගොල්ලන්ට යම් දේවල් පූජා කරන්න හැකියාව තිබුණත් එක දෙයක්වත් පූජා කරන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. කැමති වෙන්නේ නැහැ තමන්ගෙන් පුංචි දෙයක්වත් අනිත් එක්කිනාට පරිත්‍යාග කරන්න. එහෙම දුන්නට පස්සේ සමහරලාට දුක් වෙනවා, අනේ අපරාධී මිනිස්සුන්ට අපි දුන්නේ කියලා. ඒ නිසා ඔබේ තියෙන ප්‍රේත ගති දුරු කරන්න ඕනේ. ඔබ ලස්සෙන්ට පිරිසිදුව ඉන්න ඕනේ. ඔබ ඇඳුම් පැළඳුම් පිරිසිදුව තියා ගන්න ඕනේ. ඔබේ ගෙදර හොඳට මකුණු දැල් කඩලා පිරිසිදු කරලා තියා ගන්න ඕනේ. දැන් අපි අහලා තියෙනවා ගෙවල් දොරවල් පිරිසිදුව තියාගන්න නැති වුනහම ශ්‍රී දේවිය ශ්‍රියාකාන්තාව ගෙදරින් පැනලා ගිහිල්ලා මූ දේවිය ඇවිල්ලා ගෙදෙට්ට කෙල ගහලා යනවා කියලා. ඒක අපේ ගම්වල තියෙන කතාවක්. ඒ නිසා මේ ගම්වල තියෙන කතාව ධර්මානුකූලව ගත්තාම ඒ සඳහන් කරලා තියෙන්නේ ඔබ නිරන්තරයෙන්ම ඔබේ නිවස, ඔබේ වටපිටාව, ඒ හැම දෙයක්ම නිතරම පිරිසිදු තියාගන්න කියලා. දෙවියන්ගේ ආශිර්වාදයේ සැලසෙනවා එහෙම තැන්වලට. එතනින් එහාට ගියාට පස්සේ තමයි මිනිසුන්ට මනුස්ස ගති ලක්ෂණ තියෙන්නේ. ඒ නිසා ඒ අය මනුෂ්‍ය කියන ගතියෙන් යුක්තයි. කියන්නේ ඕන කෙනෙක් දැක්කහම මේ අපේ කෙනෙක්. අපි ಜಾති හැටියට වර්ග කරන්නේ නැහැ. ඊළඟට පාට හැටියට වර්ග කරන්නේ නැහැ. වර්ග හැටියට මේ වෙන් කරන්නේ නැහැ. ඊළඟට ඒ අයගේ දැනුම අනුව වෙන් කරන්නේ නැහැ. ඊට පස්සේ ඒ අයට තියෙන තරාතිරම්, නිලතල, ඒ දේවල් හැටියට වෙන් කරන්නේ නැහැ. අපි ඔක්කොම එක මිනිස්සු හැටියට. දුප්පත් කඩේකින් ගිහිල්ලා තැඹිලි ගෙඩියක් බීලා අද ඉන්න පුළුවන්. එතන පුටුවක් නැති වුණත් බිම ඉඳගෙන අද ඉන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් කටයුතුත් ඔබ සිද්ධ කරනකොට ඕන කෙනෙක් එක්ක ඒ අයට කතා බහ කරන්න පුළුවන් බොහොම සිනාමුසු මොහොනින්. ඒ ගතියක් ඔබට තියෙනවා නම් ඔබ මිනිසෙක්. ඒ වගේ ඉහළ පැලැන්තිවල ඉන්න අය අනිත් අයට සලකනවා නම්, පහළ ඉන්න අයවත් ඒ විදිහට සලකනවා නම් මං හිතන්නේ ඒ අය බොහෝ සතුටුයි, අනේ මේ මිනිස්සයා හරියට දෙවියෙක් වගේ කියලා. අපිට කොච්චර සලකනවද කියලා. ඒ නිසා මිනිස්ස ගති වගේම ඒ මිනිස්සයාගේ මිනිස්ස ගති වලින් එහාට ගිය අයට අපි කියන්නේ මිනිස්ස දේව කියලා. අද ඔබ උත්සාහ දරන්න ඕනේ ඔබ ප්‍රේත ගති දුරු කරලා, තිරිසන් ගති දුරු කරලා, නිරේතින නිරිසත්තු වගේ තරහ වෙවි දුෂ්ටකම් කර කර, ඉරිසියාකම් කර කර, අනිත් අයට මේ අනිත් අයගේ දේවල් වලට බොහොම කතන්දර කී කිය, ඒ අයව විනාශයටපත් කරන වැඩ දේවල් කර කර ඉන්න වෙලාවේ ඒවා දුරු කරලා මිනිස්සෙක් හැටියට කාලය ගත කරන්න. මිනිස්සෙක් හැටියට එහා ගිහිල්ලා දෙවියෙක් වගේ වැඩ කරන්නත් ඔබට පුළුවන්. දේවතාවෙක් හැටියට වැඩ කරන්න සල්ලි තියෙන්න ඕනේ නැහැ. අපි සමහර ලාවට ওই සල්ලි භාගේ තියෙන මිනිස්සු ඇවිල්ලා අනිත් අයට සල්ලි විසික් කරලා ඒ මොකක් හරි යම් දේවල් සිද්ධ කරාට පස්සේ මිනිස්සු කියනවා මේ නම් දෙවියෙක් කියලා. සමහර ලාවට ඊට වැඩිය දේවගති සාමාන්‍ය මිනිස්සුන්ට තියෙනවා. මම දැක්කා එක්තරා පුතෙක්, ඒ අම්මා නානකොට මේ ගඟේ ගහගෙන යනවා. ඒ දරුවා ඒ අම්මා ගැන තියෙන කරුණාවෙන් අම්මා කෑ ගහනකොට ගඟට පැනලා තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරලා ඒ අම්මව බේරගත්තා. ඒ අම්මව බේරගත්තට පස්සේ ඒ අම්මට එතනින් එහාට ඒ පුතාට කියන්න වචනයක් නැහැ. ඒවට කියන්නේ දේව දිව්‍ය ලක්ෂණ කියලා. ඒ නිසා සමහරු ඔබේ ජීවිතය ගැන හිතන්නේත් නැතුව අනිත් අය වෙනුවෙන් ඔබේ කාලය වෙන් කරනවා නම්, අනිත් අය වෙනුවෙන් ඔබේ ජීවිතේ වෙන් කරලා තියෙනවා නම් ඔබ මනුෂ්‍ය දේව කියන කොටාසයට වැටෙනවා. ඒක කරන්න මහා ලොකු මිල මුදල් ඕන වෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය වෙන්නේ ඔබේ ධෛර්ය සම්පන්න භාවය, ඔබේ කාලය වෙන් කර ගැනීම විතරයි. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඕනේ මං එහෙමනම් මීට එහා ගිය චරිතයක් රඟපාන්න ඕක කියලා. වෙන්දට වැඩිය මං බොහොම අනතිමානී ගුණයෙන් ඉන්න ඕනේ කියලාත් ඔබ හිතන්න ඕනේ. අපිට පේනවා මිනිස්සු ඔය ගෙවල් දොරවල් හදනකොට දැන් ගෙවල් වහනවා. ගෙවල් වහලා එළියේ එක්කෝ ඔය මේ පඹේ කෙල්ලනවා. පඹේ කෙල්ලලා ඒකේ ගහනවා බුදු සරණයි කියලා, දෙවි පිහිටයි කියලා. ඒ වගේ ගහනවා මේ ගේ පේන්න දෙන්නේ නැහැ. මොකද මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ ගේ හදනකම් මේක දැක්කොත් එහෙම මේක බලබල යනකොට මිනිස්සුන්ගේ ඇස් වලින් බලලා ඇස් වහ වදිනවා කියලා. ඊළඟට සමහරු මේක දැකලා අනේ කොච්චර ලස්සන ගියක්ද, මහා මාලිගාවක්නේ හදන්නේ, ඈ ලස්සනට හදනවනේ එහෙමයි කියලා හිතනවා නම් කටවහ වදිනවයි කියලා හිතනවා. ඊළඟට සමහරු ඇස් වහත් නැතුව කටවහත් නැතුව සමහරු හිතින් හිඳිනවා අම්මෝ මේ මිනිස්සු ඉස්සර හිටියේ කොහොමද,
දැන් කොහොමද මෙහෙම මෙච්චර දියුණු වෙලා තියෙන දැන් යන වාහනේ මේකනේ කිය කිය අනිත් අයගේ වාහනයට අනිත් අයගේ ඇඳුමට අනිත් අය කන බොන දේවල් වලට හිතින් හිතලා ඉරිසියාවන්ත කරනවා. එහෙම කරනවා නම් ඔබ ඇස් වහ කට වහ හෝ වහ මේ තුන ඔබේ සිතින් අනිත් අයට සම්ප්‍රේෂණය කරන ඉතාමත් පහළ මට්ටමේ මානසිකත්වයක් තියෙන මිනිසෙක් වෙනවා. එනිසා ඔබ කල්පනා කරන්න මං ඒ වගේ පහළ මට්ටමට වැටෙනවද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවන් අපි ජීවිතයට එකතු කරගන්න ඕනේ. සමහරු දේශනාවන් අහනවා, අහලා අර ඔඩොක්කුවේ තියෙන වෙල්ලු ගෙඩි ටික අමතක වුණාට පස්සේ බිමට හැල්ලා යන වගේ නැකිට්ටහම සමහරුන් බණ අහනවා. එහෙ ඇව්වට ඒ ටික අනිත් පැත්තට අමතක වෙලා යනවා. එනිසා ඔබ නිතරම මතක තියාගන්න මං රැකගත යුත්තේ මගේ මනසයි කියලා. මං ආරක්ෂා කරගත යුත්තේ මගේ සිතයි කියලා. ඔබ ඔබේ සිත ආරක්ෂා කළොත් එහෙම ඔබට පුළුවන් වේවි අද ශ්‍රේෂ්ඨ මිනිසෙක් වෙන්න. එනිසා ඔබ අනිත් අයගේ දක්ෂකම් දැක්කහම අනිත් අයගේ දියුණුව දැක්කහම බය නැතුව ගිහින් කතා කරන්න ඕනේ. එයට සුබ පතන්න ඕනේ. එයට සෙත් පතන්න ඕනේ. දැන් සමහර වෙලාවට රහට තේ කෝපයක් හැදුවාම සමහරු ඒක රසයි කියලාවත් කියන්න පෙළඹෙන්නේ නැහැ. අනේ බොහොම ස්තුතියි කියලා කියන්නවත් සමහරු පෙළඹෙන්නේ නැහැ. අපි දැකලා තියෙනවා සමහර වෙලාවට ඔය විදේශීය රටවල ඒ අය ධර්මයේ දන්නේ නැති වුණාට ඒ අයට පුංචි උදව්වක් කළත් පොඩි දෙයක් කළත් ඒ අය ඒ අයගේ භාෂාවෙන් බොහොම ස්තුතියි කියලා කියනවා. ඒ වගේම තමයි දැන් ඔයා ඒ අපි දැකලා තියෙනවා බස් එකට නගිනකොට රියදුරු මහත්තයාට ඒ අයගේ භාෂාවෙන් සුබෝදෑසනක් කියලා නගින්නේ. බස් එකෙන් බහිනකොට ඒ රියදුරු මහත්තයාට බොහොම ස්තුතියි කියලා බහින්නේ. නමුත් අපිට පේනවා අපි කොච්චර බණ කිව්වත් අපි තාම ඒ තැනට ඇවිල්ලා නැහැ. උදේට නැගිට්ටාම කවුරු හරි මුණ ගැහුණාම hina vela suba veva කියලා සුබ උදෑසනක් කියලා කතා කරන්න. එහෙම අපි ඒ වගේ මානසික මට්ටමක ඉන්න ස්වභාවය බොහොම අඩුයි, විරලයි. ඒ නිසා ඔබ ආරක්ෂා කරගන්න ඔබේ හිත, ඔබ රැකගන්න ඔබේ මනස. එහෙම රැකගත්තොත් ඔබට පුළුවන් වේවි අද ශ්‍රේෂ්ඨ මිනිසෙක් බවට පත් වෙන්න. ඒ ශ්‍රේෂ්ඨ මිනිසෙක් බවට පත් වෙන අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේත් එවැනිම මේ මනුස්ස ලෝකේ ඉපදී ලැබලා ඊළඟට මනුස්ස ලෝකේ දේවල් පරිහරණය කරලා ඊළඟට මේ මනුස්ස ලෝකයේ තියෙන සත්‍ය අවබෝධ කරගෙන ඒ සත්‍ය අවබෝධ කරගනිමින් මිනිස්සු මඩේ ලැබිලා ලගලා අර ඉරිසියාව කුහකකම මාන්නේ උද්දච්චකම කියන මේ මඩ ගොහරුවේ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ඒ මනුස්ස ප්‍රජාව අතර ඉඳගෙනම ඒ මඩේ නොගෑවි ඉහළට වෙලා ඉන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හරියට මඩේ හටගත්ත මඩේ නොගෑවි වතුරෙත් නොගෑවි ඉහළට පිපිලා හැම පැත්තම සුවඳවත් වෙලා විහිදවත් වෙන ලස්සන නිලුමක් වගේ. ඔබ අද දවස පුරාවටම ඔබට පුළුවන් වේවි ඔය මඩ නැමැති කෙලෙස් ධර්ම, ඔබේ ඉරිසියාවන්තකම, රාගිකකම, ඊළඟට ද්වේෂ සහගතකම, උද්දච්චකම මේ වගේ දේවල් වලින් ඔබේ තවරගන්නේ නැතුව, එරෙන්නේ නැතුව ඔබ ආරක්ෂා වෙලා ඉහළට පිපිච්ච නිලුමක් වගේ අද ලස්සනට දවස ආරම්භ කරන්න. එසේ ඔබ ආරක්ෂා කළොත් එහෙම ඒ නිලුම ඒ නිලුමක් වගේ විකසිත වෙලා ඔබේ දවසම සුබ වේවි. අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එවැනි මනසක් තියෙන කෙනාගේ මානසිකත්වය හරියටම මෛත්‍රී සහගතයි කියලා. මෙත්තා චේතෝ විමුක්තිය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ දවස මෛත්‍රියෙන් කරුණාවෙන් ඉන්නකොට සූත්‍රයේ දේශනා කරනවා දේවතා රක්ඛන්ති කියලා. දෙවියන්ගේ පැහැදීමටපත් වෙනවා. ඊළඟට මනුස්සාණං පියෝ හෝති අමනුස්සාණං පියෝ හෝති කියලා දේශනා කරනවා. ඒ වගේ අර ක්ලේශ ධර්ම වලින් තොර වෙලා මෛත්‍රියෙන් කරුණාවෙන් කාලය ගත කරනකොට ඔබට මිනිස්සුත් පහදිනවා, මිනිස්සු නොවන අනිත් අයත් පහදිනවා. දැන් මිනිස්සු නොවන අනිත් අය කියලා කියන්නේ සමහරවිට තිරිසන් සත්තු පවා ඒ අයට තේරෙනවා මෙයාගෙන් අපිට කරදරයක් වෙන්නේ නැහැ, මේ මෛත්‍රියෙන් ඉන්න කෙනෙක් කියලා. සමහර සරුපයෝ එහෙම නැත්තම් බොහොම රෞද්‍ර සත්තු ඉන්නවා, ඒ අයගේ තියෙන මෛත්‍රී කරුණාව නිසාම කිසිම හානියක් පීඩාවට පත් කරන්නේ නැහැ. සමහර ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේලා ආරණ්‍යවල ඉන්නකොට ඒ අය රාත්‍රීට ඒ වගේම දවස පුරාම මේ මෛත්‍රිය වඩලා කරුණා වඩලා භාවනා යෝගී විඳලා ක්ලේශ ධර්ම වලින් තොර වෙලා ඉන්නකොට වටේ පිටේ මොන සත්තු ආවත් ඒ අයට කිසි හානියක් නැහැ. එක්තරා ස්වාමින් වහන්සේ නමක් අපිට මුණ ගැහෙනවා.
යාරණ සේනාසනයේදී උන්වහන්සේ සඳහන් කරනවා උන්වහන්සේගේ ඒ පුංචි කුටි ඉහළ තියෙන පුංචි පුංචි කවුළු ඒ කවුළු බැලුවා මේ කවුළු වල පුංචි පුංචි නාග මා පිල්ලු කීප දෙනෙක් ඉන්නවලු ඊළඟට මේ උන්වහන්සේ එළියට බහැලා යනකොට ඒ නාග මා පිල්ලු කීප දෙනෙක් එළියේ ඉන්නවලු නමුත් ඒ කිසි කෙනෙකුගෙන් කිසි මහානියක් නැහැ මං උන්ව එළෙව්වෙත් නැහැ ඒ සත්තුන්ව ඒ අයට පීඩාවක් කළෙත් නැහැ මං මෛත්‍රී වැඩුවා ඒ සත්තු නිකම්ම ගියා කියලා එනිසා ඔබේ අර තිරිසන් ගති ප්‍රේත ගති නිරේ ඉන්න නිරිසත් ගති ඒවා දුරු කරගත්තාම ආයාසයකින් තොරව ඔබේ සිත ආරක්ෂා වෙලා හරියට නිලුමක් වගේ මෛත්‍රියෙන් පිරෙනවා කරුණාවෙන් පිරෙනවා එනිසා ඒක අර මිනිස්සුන්ට ප්‍රිය වෙනවා වගේම ඔබේ මේ ශාරීරියේ වටාවට මේ රශ්මි මාලාවක් විහිදෙනවා එනිසා ඒ ආකර්ෂණයක් ලැබෙනවා මිනිස්සු පහදිනවා මිනිස්සු පහදින්න පාට වර්ණවත් වෙන්න ඕනේ නැහැ සුදු වෙන්න ඕනේ නැහැ සමහර වර්ණයෙන් අඩු මේ මනුස්ස ලෝකේ ඉන්න බොහෝ අය ඉන්නවා ඒ අය සිදු කරන බොහෝ යහපත් දේවල් නිසා ඒ අයට මිනිස්සු පහදිනවා ඔබ කතා කරන භාෂාව ඔබ ආරක්ෂා කරගන්න ඕනේ ඔබේ අර ඉවසීම කරුණාව මෛත්‍රිය වැඩි වෙනකොට ඔබේ වචනිය බොහෝම සංවර වෙනවා ඔබ කතා කළ යුතු දැන බොහොම අසංවර නැතුව බොහොම අනතිමානී ගුණෙන් යුක්තව ඔබ කතා බහ කරනවා ගෞරව සම්පන්නව කතා බහ කරනවා අද අපිට පේනවා ගරු කරලා කතා කරන්න බොහෝ අය දන්නේ නැහැ. ඒ නිසා ඔබ වැඩිහිටියන්ට වගේම පුංචි දරුවන්ටත් ගරු කරලා කතා කරන්න ඕනේ. එතකොට පුංචි දරුවොත් අපිට බොහොම ආකර්ෂණීය වෙනවා. වැඩිහිටියෝ වගේම. ඒ වගේම තමයි සත්තුන්ටත් බොහොම කීකරුකමින් ඔළුව අත ගාලා ඒයට ආදරය කරනකොට ඒ සත්තු දැනගන්නවා මේ මිනිස්සු අපිට හරි ආදරෙයි කියලා. ආරක්ෂා කරනවා නිතරම ළඟට එනවා. ඒ නිසා ඔබ රැක ගන්න ඕනේ ඔන්න ඔය කියන වටිනා මානසික මට්ටම ඔබ සිතේ තියෙන ශක්තිය විහිදුවන්න. මනුෂ්‍යයා කියලා කියන්නේ උසස් කළ හැකි මනසක් තියෙන හින්දා. ඔබ මනුෂ්‍යයෙක් නොවෙන්නේ ඔබ ඔබේ මනස උසස් කරන්නේ නැති නිසා. එනිසා අද දවසම ඔබ උසස් කරගන්න. ඒ උසස් කරගත්තට පස්සේ ඔබේ මනස ඒ ශ්‍රේෂ්ඨත්වය නිසා ඔබ බුදුරජාණන් වහන්සේට සමීප වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සමීප වෙනවා. ඒ ධර්මයට සමීප වුණාම ඔබ බුදුරජාණන් වහන්සේ නිවැරදි ආකාරයට සරණ ගිය එහෙම නැත්නම් ධම්මානුසාරී වෙච්ච ශ්‍රද්ධානුසාරී වෙච්ච ශ්‍රේෂ්ඨ උපාසක මහත්මයෙක් උපාසිකාවක් වෙනවා උපාසක උපාසිකා කිව්වහම සමහරු බය වෙනවා එනිසා ඒ වචනේ ඇවිල්ලා නිවනට කිට්ටු වෙච්ච අය ධර්මයට කිට්ටු වෙච්ච උදවිය කියන්නේ නිසා ඔබ ඒක ආරක්ෂා කරගන්න ඒ සඳහා ඔබට අද දවස පුරාම තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා මේ වගේ හිමිදිරි පාන්දර ඔබට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා ඔබේ දවස සුබ වෙන්න ආශිර්වාද පළ කරන මේ හිරු මාධ්‍ය ආයතනය අපි බෙහෙවින් පින් දෙනවා ඒ වගේම හිරු ටීවී නාලිකාවේ සභාපතිතුමා ඒ වගේම කාර්ය මණ්ඩලය මේ කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්න ඔබ සියලු දෙනාටමත් අපි තුනුරුවන්ගේ ආශිර්වාදය දිව්‍යංගේ ආරක්ෂාව නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා දිව්‍යංගේ ආශිර්වාදය සැලසේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු ආකාසට්ඨහා ච බුම්මට්ඨහා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨහා ච බුම්මට්ඨහා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨහා ච බුම්මට්ඨහා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා